රෙක්ටල් ප්‍රොලැප්ස් එහෙමත් නැත්නම් ගුදමාර්ගයේ පහත්වීම කියන්නේ මොන වගේ රෝගයක්ද? මේ රෝගය ඇතිවෙන්න හේතු මොනවාද? මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? මේ රෝගය හඳුනාගන්න අවශ්‍ය පරීක්ෂණ මොනවාද? මේ රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඔබ රෙක්ටල් ප්‍රොලැප්ස් ගැන දැනගන්න ඕනේ කාරණා පහක් ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. රෙක්ටල් ප්‍රොලැප්ස් කියන්නේ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන රෙක්ටම් කියන කොටස ගුදමාර්ගය තුලින් අසාමාන්‍ය ලෙස පහළට ඒම. මේ විදිහට පල්ලෙහාට එන එක රෙක්ටම් කියන කොටසේ ඇතුළත ස්තර කීපය හෝ සම්පූර්ණයෙන්ම රෙක්ටම් කියන කොටස වෙන්න පුළුවන්. මේ විදිහට පල්ලෙහාට එන එක මලපහ කිරීමේදී පමණක් විතරයි මුල් අවස්ථාවේදී වෙන්නේ. ඒ වගේම මලපහ කිරීමෙන් පසුව මේ පල්ලෙහාට ආපු කොටස ඉබේම ඇතුළට යනවා. කාලයක් යනකොට මේ විදිහට ආපහු යන්නේ නැති වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය රෝගීන් කතා කරන්න කැමති නැති රෝගයක් නිසා මේක ඇත්තටම සමාජයේ කොච්චර තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා වැඩිහිටි අයගේ වයස්ගත පුද්ගලයන්ගේ මේ රෝග තත්ත්වය වැඩි. ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන්ට මේක ඇති වෙනවා වැඩි. රෙක්ටල් ප්‍රොලැප්ස් ඇති වෙන්න බලපාන හේතු කිහිපයක් තිබෙනවා. මේ හේතු වලින් බොහෝමයකට මුල් වෙන්නේ ඔබේ උදරය තුල පීඩනය ඉහළ යාම. ඒ කියන්නේ ඔබට කාලයක් පවතින මලබද්ධය තිබෙනවා නම්, වැසිකිලි යාමේදී නිතරම තටමනවා නම්, දිගු කල් පවතින තද කැස්සක් තිබෙනවා නම්, එහෙමත් නැත්නම් ගර්භණී කාලයේදී වගේ අවස්ථාවල ඔබේ උදර කොහරේ පීඩනය වැඩිවීම නිසා රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ශ්‍රෝණියේ පතුලේ, ඒ කියන්නේ පෙල්විික් ෆ්ලෝ එකේ තිබෙන ගැටලු නිසාත් රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් ඇති වෙන්න පුළුවන්. රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන් වෙනත් රෝග කීපයක් තිබෙනවා. උදාහරණයක් හැටියට සමහර පරපෝෂිත රෝග, ඒ වගේම සමහර ස්නායු සම්බන්ධ රෝග සහ මානසික රෝග නිසාත් රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් ඇති වෙන්න පුළුවන්. රෙක්ටල් ප්‍රොලැප්ස් රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය තමයි ගුදමාර්ගයෙන් එළියට පැමිණෙන ගෙඩියක් තිබීම. මේක බොහෝ වෙලාවට වැසිකිලි යාමේදී තමයි එළියට එන්නේ. මුල් අවස්ථාවලදී මේ ගෙඩිය ඉබේම ඇතුළට යනවා. කාලයක් පවතිනකොට මේක විශාල වෙනවා. ඒ වගේම ඉබේම ඇතුළට යන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට රෝගියාට අතින් ඇතුළට දාගන්න වෙන්න පුළුවන්. ඒ වගේම මුලින් වැසිකිලි යාමේදී එහෙමත් නැත්නම් තැටමීමේදී විතරක් එළියට එන මේ ගෙඩිය පසුකාලීනව උදරයේ පීඩනය වැඩි වෙන ඕනම අවස්ථාවක, ඒ කියන්නේ කහිනකොට, කිවිසුම් යනකොට වගේත් එළියට එන්න පුළුවන්. ඒ වගේම වැසිකිලි යාමේදී ඇතිවන අපහසුතාවයක්, එහෙමත් නැත්නම් අවහිරතාවයක් හෝ මලපහ සමග ලේපිට වීම, ගුදමාර්ගයෙන් සීදම් පිටවීම වගේ දේවලුත් මේ රෝගය නිසා ඇතිවෙන්න පුළුවන්. සමහර රෝගීන්ට මලපහ පාලනය කරගැනීමේ අපහසුතාවයක්, ඒ කියන්නේ ඉන්කොන්ටිනන්ස් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරන විට රෙක්ටල් ප්‍රොලැප්ස් තත්ත්වය, ඒ කියන්නේ රෙක්ටම් එක ගුදමාර්ගයෙන් එළියට ඇවිල්ලා තිබ්බොත් ඔහුට එය එවෙලේම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එහි දිගු කාලීනව එළියට තිබ්බොත් ඇතිවන තුවාල වගේ දේවලුත් හඳුනා ගන්න පුළුවන්. ගුදමාර්ගයේ තියෙන චක්‍රපිදන පරීක්ෂා කිරීමෙන් ඒවාවල පීඩනයත් වෛද්‍යවරයාට හඳුනා ගන්න පුළුවන්. රෙක්ටල් ප්‍රොලැප්ස් එකක් තිබෙන රෝගියෙක්ට වෛද්‍යවරයෙක් නිර්දේශ කරන පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. මේ මුල්ම පරීක්ෂණය එන්ඩොස්කෝපි එකක්, එහෙම නැත්නම් කොලොනොස්කෝපි පරීක්ෂණයක්. මහබඩවැලේ වෙනත් ගැටලු තිබෙනවාද කියලා පරීක්ෂා කරලා බලන්න. දෙවැනියට මහබඩවැලේ සහ රෙක්ටම් කියන කොටසේ ක්‍රියාකාරීත්වය සහ ඔබේ ශ්‍රෝණියේ පතුලේ, එනේ පෙල්විික් ෆ්ලෝගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඩිෆිකෝග්‍රෆි කියන පරීක්ෂණය කරන්න වෙනවා. ඒ වගේම ගුදමාර්ගයේ මාන්ත්‍ර පේශීවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඒනල් මැනෝමෙට්‍රි කියන පරීක්ෂණය අවශ්‍ය වෙනවා. ඔබට ඉදිරියේ කරන ප්‍රතිකාර තීරණය කරන්න, විශේෂයෙන්ම ශල්‍ය කර්මයකට යනවාද කියන එක තීරණය කරන්න මේ පරීක්ෂණ අවශ්‍ය වෙනවා. රෙක්ටල් ප්‍රොලැප්ස් කියන තත්ත්වයට
අවශ්‍ය මූලිකම ප්‍රතිකාරය ශල්‍ය කර්මයක්. හැබැයි මේ ප්‍රොලැප්ස් තත්ත්වය ඇතිවෙන්න වෙන හේතුවක් තිබෙනවා නම්, උදාහරණයක් හැටියට දිගු කල් පවතින මලබද්ධය තිබෙනවා නම්, මුලින්ම ඒට ප්‍රතිකාර කරන්න ඕනේ. ප්‍රොලැප්ස් වලට කරන ශල්‍ය කර්ම වර්ග ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේවා උදරය ඔස්සේ කරන ශල්‍ය කර්ම සහ ගුදමාර්ගය ඔස්සේ කරන ශල්‍ය කර්ම හැටියට බෙදන්න පුළුවන්. උදරය හරහා කරන ශල්‍ය කර්ම විවෘත සහ ලැපරොස්කොපික් එහෙමත් නැත්නම් යතුරු සිදුරු ආකාරයට සිදු කරන්න පුළුවන්. මේ ශල්‍ය කර්මවලදී වෙන්නේ ඔබේ අසාමාන්‍ය ලෙස පහත් වෙන රෙක්ටම් කියන කොටස උදරය තුලට ගෙනැල්ලා එහෙම පහත් වෙන්නේ නැති විදියට සවි කිරීම. සමහර විට ඔබේ බඩවැලේ කොටසක් ඉවත් කරන්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගුදමාර්ගය ඔස්සේ කරන ශල්‍ය කර්මවලට වඩා උදරය ඔස්සේ කරන ශල්‍ය කර්මවල ප්‍රතිඵල ඉහළයි. සමහර රෝගීන්ට මේ රෙක්ටල් ප්‍රොලැප්ස් එක එහෙමත් නැත්නම් ගුදමාර්ගයේ එළියට පැමිණීම නැවතත් ඇතුළට යන්නේ නැත්නම් හදිසි ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.